හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි චැනල්. ඉතින් කොහොමද ඔයාලට? මම අදත් ඔන්න ඩේ බ්ලොග් එකක් තමයි අරගෙන ආවේ. මේ දවස පොසොන් පොයට පස්සේ දවස. ඉතින් අදත් අපි පොඩි රවුමක් ගන්න යන හින්දා මම හිතුවා ඒ බ්ලොග් එකත් ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ උදේම ඉතින් මගේ රාජකාරිය තමයි මේ දෙන්නම හුරතල් කරන එක කැම්බීම් දීලා. ඉතින් මම දැන් මේ දෙන්නව එකට චුට්ටක් තියන්න යන්නේ. අපි ලොකු ලේනා පොඩි කෙනාට මොකද කරන්න යන්නේ කියලා බලන්න. මොකද එකට තියන්නෙම නැහැ, මට බයයි අර බද්දලි ගිහිල්ලා මේකයි කියලා. ඒත් අවුලක් නැහැ, ඉන්නවා ෂේප් එකේ. ඒත් කැමති නැහැ එන ඊර්සේ අපි පොඩි ලේනව අල්නවට. ඉතින් අද උදේ මගේ කෑම එක තමයි, ඔයාලට මතක ඇති මගේ කලින් බ්ලොග් එක බලවනම් මම ඩෝනට් ගත්තා. ඉතින් ඒක තමයි මගේ උදේ කෑම. ඉතින් උදේ කාලා හොඳට නාගෙන කරගෙන දැන් මේ අපි දෙන්න එළියට බැස්සා පොඩි වටයක් දාන්න කියලා. සුපුරුදු පරිදිම අපි ඉස්සල්ලාමාවේ ජායලට මේ තියෙන්නේ ඒකල වෙසක් කලාපය. ඉතින් මම මේක මෙවලි තමයි දැක්කේ. අපි කලින් දවසේ දැක්කනම් ඇත්තටම රෑ එනවා ලස්සනට මිහින්තල හැම ඇතින් හදලා තියෙනවා ලොකු වෙසක් කලාපයක්. ඉතින් ඒකල මං හිතන්නේ හමුදාවෙන් හරි පොලිසියෙන් හරි තමයි කරන්නේ. ලොකු යායම්ම තිබ්බා වෙසක් කලාපේ අපරාධේ. ඉතින් ඒක මිස් වුණානේ, මොකද අද රෑට මෙයා ගෙදර යනවා. ඉතින් අද රෑට එන්න විදියක් නැ, නැත්තම් අදත් තියෙනවා මම හිතන හෙටත් තියෙනවා, කොහම හරි දවස් 3-4ක් තියෙනවනේ වෙසක් කලාපයක්. ඔය කතන තිබ්බ ඉන්න මොහොම මේක හොටන් ස්පයිස් මේ කරහයි අපි මේ බයික් එක නවත්තලා යන්න හදන ගමනත් නවත්තලා නතර කරා ෆුඩ් සිටි එකෙන්. අපි කලින් දවසේ චිප්ස් එකක් කෑවා, ඒක මාර රසයි ස්මැක් එකේ. ඉතින් ඒක අද තිබුණේ නෑ මේ ෆුඩ් සිටි එකේ. ඉතින් තිබුණ දෙකක් අරගෙන බොණ්ඩත් බීම එකක් අරගෙන ඉතින් අපි දැන් යනවා. දැන් මේ පැය දෙක තුනකට විතර පස්සේ පොඩ්ඩක් වැස්සත් එක්ක ඊපස්සේ අපි ෂොප් එකට වෙලා හිටියත් එක්ක වැස්ස නතර වෙනකන් දැන් ඒ වැඩ ටික කරගෙන අපි යන්න හදන්නේ බීච් එකට. ඉතින් මම යන්න ආසම තැනක්නේ. අපි මේ යන්න හදන්නේ උස්සට ගෙයියව බීච් එකට. ඉතින් යන් අපිත් එක්ක. මම ඉතින් හැමදාම එන්නේ උස්සට ගෙයියව බීච් එකටම තමයි. අනිත් දවසේ කොහේ හරි වෙන බීච් එකට එක්කයි යන්න ඕනේ. දැන් මම ඇවිල්ලා ගොඩක් සැරයක් ඇවිල්ලා දෙනවා මේ උස්සට ගෙයියව බීච් එකට. අපි මීගමු යන්න හිටියේ, ඒත් වෙලාව මදි වුණා වැස්සා. මීගමු පොඩි වැඩකට යන්න හිටියේ, ඒ ගාවම බ්‍රවුන්ස් බීච් එකට යන්න හිටියේ. ඒත් ඉතින් පොඩි වැස්සකුත් ආව නිසා යන එක නතර කරලා අපි ඉතින් මේ පැත්තට දැන් බෝබිඩි පැත්තට. දැන් අපි මේ දවල්ට කාලාවේ නැති නිසා කෑම කන්න තැනක් හොයනවා. ආයි මේ හරුවන් යනවා. මෙතන අද ගොඩක් කඩවල් වහලා තිබ්බේ. මෙතන හරියට රෙස්ටොරන්ට් එහෙම තියෙනවා, ඒත් හරියන සෙට් වෙන එකක් හම්බුනේ නැහැ. ගොඩක් කියා වහලා අපි දෙක තුනකම ඇතුළට ගියා. මේ මෙතන රෙස්ටොරන්ට් එකක් තියෙන එක හදන ගමන් තියෙන්නේ අද. ඉතින් මෙතන උනොත් ආලිවර වෙලා එතන නැහැ කිව්වාද. ඉතින් අපි ආයි හරවන් වෙන තැනකට යනවා. දැන් මෙතනටත් ගිහලා ආලා බැලුවා. මෙතන කෑම තියෙනවා, ඒත් කන තැන හරි නැහැ, හරි කැතයි. ඊට පස්සේ ඉතින් අපි මෙතනනුත් ගියා. ඊට පස්සේ ඉතින් හොයලා හොයලා මෙන්න මේ කඩේ තිබ්බා. ඉතින් අපි එතනින් නවත්තලා දැන් කන්න යන්නේ.
එකසිය විසිය තමයි බලන්න. මොකක්ද ස්ටෝරි? කූල් නේ? අතරේ කොහෙද? සාතර කෝලයක් දෙනවා. ඇයි? අර යන්නේ නැගේ. මොලේ දෙන එක තමයි කියවන. ඔව් කියන්න. පිට කියලා. ඔකේ. අම මේ ටිකට එන්න ගාවල යන්නේ නැගේ. කෝලයක්. දැන් ඉතින් අපි කෑම ඕඩර් කරලා කෑම එනකන් තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම පෙප්සි දෙකක් ගත්තා මං ආසනේ වගේ බීම ජාලි බොන්න. කොකා කෝලා, පෙප්සි, ස්ප්‍රයිට් එහෙම මම බොන්න කැමති නෑ. ඉතින් අද ගත්තා ටිකක් තිබහින් හිටපු නිසා බඩේ ඉන්නේ හිටියේ. ඉතින් දැන් කෑම එනකන් බලන් ඉන්නවා. ඉතින් බඩේ ඉන්නේ. අන්න ඉතින් අපේ චිකන් ලෙවල් එක ආවා. ඊට පස්සේ ඉතින් අපි තව රයිස් එකක් ඕඩර් කළා, චිකන් රයිස් එකක්. ඉතින් මේ තියෙන චිකන් රයිස් එක ඉතින් මේකේ කෑම අවුලක් නෑ, හරිම රසයි. අපි කකා ඉද්දී එළියේ හොඳටම වහින්න ගත්තා. ඉතින් අපි කන එක තව ස්ලෝ කරා. ඉතින් හිමින් හිමින් මෙතන කොහම හරි පැයකමාරක් විතර කෑවා. කාලා ඉතින් අපි දැන් බීච් එකට යන ගමන් හොඳට දැන් බඩ පැලෙන්න කෑවා. ගොඩක් සැරයි වෙනදාට මම මේ මුදුරැල අද බයයි වාගන්න. ගොඩක් සැරයි අපි වෙන දෙන තැනට නෙමෙයි අද ඇවිල්ලා තියෙන්නේ. ඔවින්න කොද සැරයි ගොඩ ඔය අර සෙනගරික් විතරයි අද ඉන්නේ. ගෙනත් මොකද මං හිතන්නේ අපි සිප්පි කඩු හොලන්නත් එක්ක ආවේ. මෙතන සිප්පි කඩු නැහැ. අපි කලින් ගිහින් දැන තමයි සිප්පි කඩු ගොඩ ආරියක් තියෙන මෙතන නැහැ. මෙතන මං හිතන්නේ මේ කට්ටිය නාන්න ඇති තැනත් කොහෙද. ගොඩක් සැරයි අර සෙනෙක දෙටි විතරයි පොල්ල සෙට් එක. අරය බයික් එක දාන්න ගියා. අද අපි මෙතනට ආවේ සිප්පි කඩු අහුලනවා කියලා හිතාගෙන. මොකද ලස්සන චූටි සිප්පි කඩු වගේක් ඕනලා තියෙනවා. අපි නංගි චූටි චූටි නෙක්ලස් එහෙම හදනවා. ඉතින් ඒකට අර ලස්සන සිප්පි කඩුව ඕනේ. ෂොප්වලත් මං හිතන්නේ ගන්න තියෙනවා. ඒත් අපි දැක්ක කලින් ආපු දවසක ඒ වගේව ගොඩාක් මෙතන තියෙනවා. මොකද මං දෙක තුනක් එදා හොලන් ගියානේ. එයා එවලින් ලස්සන නෙක්ලස් වගේක් හදලා තිබ්බා. ඉතින් අපි අද ගොඩාක් හොලන් ගියා චූටි චූටි සිප්පි කටු. ඒත් මෙතන නෙමෙයි මේ ගොඩක් තියෙන. මම කලින් ගියපු තැන හරියට සිප්පි කටු තියෙනවා. මෙතන තියෙන ගොඩක් වැලි විතරනේ. අතන ගොඩක් තියෙනවා සිප්පි කටු ගහන් ඇවිල්ලා. ඒත් එදා එතනට යන්න බැරි වුණා. නිකන් මෙතනට තමයි ආවේ. ජගරාව කියන්නේ කොණ්ඩ ඉවර. අර අර ප්‍රෙග්නන්ට් නේ. අර ගවමදා. ගවමදාන් ඉන්නේ කියන ප්‍රෙග්නන්ට්. අර ඔය යනවා. අර නෑ. මුං ඇවිල්ලා තියෙන ආණ්ඩුව තමයි. ඉතින් හොල්මන් මන්දිරේ. එයා ප්‍රෙග්නන්ට්.
අපි දෙන්නම් බීච්චකේ ගොඩාක් වෙලා හිටිය නැහැ ආයි වහී කියලා මොකද මෙයාට ගෙදර යන්න ඕනේ. ඒ නිසා අපි දෙන්න පැයක් කිරියෙත් නැහැ, විනාඩි 45ක් වගේ බීච් එකේ ඉඳලා දැන් ඉතින් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. පහ මාට ඉතරදි මේ වෙලාවේ. ඊට පස්සේ අපි කීල්ස් එකට ආවා. මොකද මට ගෙදර අතවන්න යන යන්න බැරි පුරුද්දක් තියෙනවා. ඉතින් ගෙදර මොන හරි අරන් යන්න ඕනේ කන්න ගෙදර ඉන්න ඇට. ඉතින් මා සත්තුන්ට ඉතින් අරන් යනවා. මගේ දැන් මම ඉස්සල්ලාම ආවේ අපේ ලේනට කොමඩු ගෙඩියක් බලන්න. මම කොහේ හරි ගියොත් මං එයාට අනිවාර්යයෙන්ම කොමඩු අරන් යනවා. මොකද එයා කොමඩු පෙරේතේ. හරි ආසයි කොමඩු කන්න. උඹ එහෙම කන්න වැඩි ආස නැහැ. ඉතින් මම කොමඩු ගෙඩියක් මෙතනින් ගන්න තමයි ආවේ. හැබැයි මෙදා කීල්ස් එකේ තිබ්බ කොමඩු හරි නැහැ. ඉතින් ඒත් කමන්නයි කියලා ගත්තා. ආයෙ නතර කර කර ඉන්න බැහැනේ. ඊට පස්සේ ගෙදර අයරත් එක්ක ගත්තා යෝගට්. යෝගට් ගත්තේ කික්කිටත් එක්ක. මොකද එයා යෝගටුත් කන්න ආසයිනේ. මම ගෙදර ඉන්න අයටත් වැඩිය සත්තුන්ට තමයි කෑම අරන් යන්නේ. තම චූටි ලේනකුත් තියෙන එයත් යෝගට් කන්න හරි ආසයි. මොකද එයාගේ කිරියකට මික්ස් කරලා එහෙම දෙන්න එපැයි. ඉතින් එයාලටත් එක්ක යෝගට් ගත්තා. ඉතින් ඒ දෙන්නට මේ යෝගට් එක ගොඩක් දවස් කැවුව හැකි. අමෝ ළමයි මේ ලංකාව ඇපල් වල ගණන්. ඉතින් මම අපිට කන්න නෙමෙයි ඇත්තටම ඇපල් තීරුවේ ලේනට කන්න. මොකද ඉතින් මං හිතන්නේ මම දෙපාරක් වගේ තමයි ලේනාට ඇපල් දීලා තියෙන්නේ. එයාලගේ ලිස්ට් එකේ තියෙනවා එයාලට ඇපල් දෙන්න කියලා. ඉතින් මට හිතෙනවා එයාට ඇපල් ගෙඩියකුත් අරන් යන්න ඕනේ කියලා. ඉතින් නිතරම කැවෙන්නේ නැහැනේ ඇපල්. ඒ නිසා ඉතින් ඇපල් ගෙඩියකුත් ගත්තා. ඒ යන අතරමඟ හමුණා බීම දන්සලක්. ඒකත් බිව්වා. ඒත් ඒක මට සෙට් උනේ නැහැ. මට පැණිරහ වැඩි. මට ටිකක් ගැඹුලට ඕනේ. ඉතින් අරයනම් බිව්වා. මට පැණිරහ වැඩි නිසා මම ওই චුට්ට ඉතුරු කරා. බිව්වේ නැත්තේම නැහැ. ඒත් චුට්ටක් බීගෙන බීගෙන යති බහාට බිව්වා. බීගෙන බීගෙන යති මම නිකන් පැණිරස වැඩි වගේ දැනුණා. ඉතින් එතනින් බොන එක නැත්තුවා. ඊට පස්සේ අපිට නිවන්දම හන්දියේදී හම්බුණා දෙයල් දන්සලක්. අපි දැක්කේ මාඤ්ඤක්ක දෙනවා වගේ කියලා හිතාගෙන අපි පෝලිමේ හිටියා. පෝලිම ගොඩක් තිබ්බේ නෑ ළමයි, චුට්ටයි තිබ්බේ. ඉතින් අපි දෙලුත් අරගෙන ගෙදර ආවා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. බයි.